කවුද මේ බිල්ගේට්ස්? ලෝකයේ ලොකුම පෝස්තෙක් වෙන බිල්ගේට්ස් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. නමුත් බිල්ගේට්ස් කියන්නේ නිකම්ම නිකම් පෝස්තෙක් වුණ කෙනෙක් නොවන නිසා අපි ඔහුගේ චරිතය ගැන තොරතුරු ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුණා. බිල්ගේට්ස් ඉපදුනේ 1955 ඇමරිකාවේ. ඉගෙනීමට දස්කම් දක්වපු බිල් පොත් කියවීමට ආශා කළ කෙනෙක්. ඔහුට ගණිතය හා විද්‍යාව පිළිබඳ විසිරී ගිය දැනුමක් තිබුණා. එවගේම නාට්‍ය හා ඉංග්‍රීසි භාෂාවටත් බිල් ගොඩාක් ආසා කළා. පාසල් කාලෙදී පරිගණක සමාගමක් පාසල් සිසුන් අතර තමන්ගේ පරිගණක ප්‍රචලිත කිරීමට ගෙන ගිය ප්‍රචාරාත්මක වැඩසටහනකට සම්බන්ධ වීමට බිල්ට ඉඩ ලැබුණා. ඒක ඔහුගේ ජීවිතය වෙනස්මගකට ගෙනියන්න ඉවහල් වුණා. එදා ඉඳන්ම බිල් ගේට්ස් තමන්ගේ විවේක කාලය ගත කළේ පරිගණකයා තෙක් ටික කාලයකට පස්සේ ටික් ටැක් ටොක් කියලා මූලික පරිගණක භාෂාවකුත් ලියන්න බිල්ට හැකි වුණා. බිල් ගේට්ස් 1973 හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඔහු එහිදිත් වැඩි කාලයක් ගත කළේ පරිගණක විද්‍යාගාරයේ. ඒ වගේම ඔහු අධ්‍යාපන කටයුතු වලට වඩා වැඩි කාලයක් නිදා ගැනීම වෙනුවෙන් වැය කළා. ඒ වගේම නිදහසේ ඉන්නත් වැඩි කාලයක් ගත කර නිසාම වසර දෙකකට පස්සේ ඔහුට විශ්වවිද්‍යාල ජීවිතයට I-01 කියන සිද්ධ වුණා. පොඩි කාලේ ලේක්සයිඩ් පාසලේදී තමන්ට හමුණු පෝල් ඇලන් පරිගණක වැඩවලදී ගේට්ස්ටම හරිගිය මිතුරෙක් වුණා. පරිගණක වැඩවලට ගොඩක් ඇලොම් කරපු මේ දෙන්නා කාලයත් එක්කම සංකීර්ණ පරිගණක වැඩසටහන් කෙරෙහිත් තමන්ගේ අවධානය යොමු කළා. මයික්‍රෝ කම්පියුටර් ඇන්ඩ් සොෆ්ට්වෙයාර් කියන නම් දෙක එකතු කරමින් ඔවුන් අලුත් සමාගමක් පිහිටෙව්වා. එය මයික්‍රෝසොෆ්ට් විසින් නම් කළා. 1979 බිල් තමන්ගේ ආයතනය වොෂින්ටන් වලට ගෙන ගියා. 1981 වන විට මේ සමාගම ඉතාමත් වැදගත් වෙනකට පැමිණ තිබුණා. බිල් ගේට්ස් තමන්ගේ ආයතනය සභාපති බවට පත්වන අතර පෞල් ඇලන්ව උපසභාපති ලෙසත් පත්කරනු ලැබුවා. බිල් ගේට්ස්ට තිබුණු සූක්ෂම ව්‍යාපාරික ඥානය හා ඔහුගේ කැපවීම ඔහුට වාසනාව උදා කර දුන්නා. ඒ වගේම ස්ටීවන් ජොබ්ස් සමග ඇති කරගත් සම්බන්ධතාවයත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වගේම ඇපල් සමාගමේ දියුණුවටත් ගොඩක් බලපාපු කාරණයක් වුණා. බිල් ඇපල් සමාගමත් එක්ක එකතු වෙලා ග්‍රැෆික් ඉන්ටර්ෆේස්, ඉමේජ් ටෙස්ට් වගේ දේවල් හඳුන්වා දුන්නා. ඒවා ජනතාව අතර ගොඩාක් ජනප්‍රිය වුණා. මේ වෙන විට බිල් ගේට්ස් කියන්නේ ලෝකෙම දන්න කෙනෙක්. ටයිම්ස් සඟරාව 20 සියවසේ වඩාත්ම බලපෑම් ඇති කරන මිනිස්සුන් අතරට බිල්ගේ නමත් ඇතුළත් කරලා තිබුණා. ඒ වගේම ඔහුට විශ්වවිද්‍යාල මගින් ආචාර්ය උපාධීන් කිහිපයක්ම පිරිනමනු ලැබුවා. දෙවැනි එලිසබෙත් රැජින ඔහුට නයිට් නාමයක්ද පිරිනැමුවා. සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන ලැබූ සේවය සඳහා බිල් හා ඔහුගේ බිරිඳට 2016 මෙක්සිකෝ ජනරජය විසින් සිය උත්තමාචාර්ය පුදකර තිබුණා. 2016 බැරක් ඔබාමා ජනාධිපති සම්ම සම්මානය පවා බිල් ගේට්ස්ට පිරිනැමුවා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.